ජිනීවා මානවහිමිකම් කවුන්සිලයේ 57 වන සැසිවාරය ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළා. 2019 පාස්කල් ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි එම වාර්තාව ඉදිරිපත් කරමින් මානවහිමිකම් මහකොමසාරිස්වරයා සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ මේ වන විට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්ද වාර්තාවේ කරුණු අන්තර්ගත වෙනවා. මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දක්වමින් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය කියා සිටියේ මානවහිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ 51+1 යෝජනාව ශ්‍රී ලංකාව දැඩිව ප්‍රතික්ෂේප කරන බවයි. ඵලදායි නොවන ආකාරයෙන් අනවශ්‍ය යාන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් මානවහිමිකම් කවුන්සිලයේ විධිවිධාන ඉක්මවා යමින් එහි ආරම්භක මූලධර්මවලට පවා පටහැනිව ඒ හරහා ක්‍රියා කරන බව ඇය පෙන්වා දුන්නා. එම යෝජනාව ශ්‍රී ලංකාවේ අනුමැතියකින් තොරව බෙදී කිය ඡන්දයකින් සම්මත කර ඇති බවයි නිත්‍ය නියෝජිතවරිය සඳහන් කළේ. ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් පසු පෙර නොවූවිරු සමාජ හා දේශපාලන අභියෝග ජය ගනිමින් දූරදර්ශී ආර්ථික තීරණ ගැනීමේ හා වැඩිදියුණු කළ මූල්‍ය අධීක්ෂණ සහ පාලනයේ එකතුවක් තුළින් ආර්ථිකය ස්ථාවර කර ගැනීමට සමත්ව ඇති බවයි ඇය කවුන්සිලයට දන්වා සිටියේ. ආර්ථික ස්ථාවරත්වයේ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම 2024 පළමු කාර්තුවේදී 5.3% ධනාත්මක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම, රුපියල ශක්තිමත් කිරීම, ප්‍රේෂණ 3 ගුණයකින් ඉහළ යාම හා විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීම ඇතුළු ආර්ථික දර්ශක වැඩිදියුණු කිරීම සිදු කර ඇති බව අරුණතිලක මහත්මිය තවදුරටත් සඳහන් කළා. 2022 වසරේ සැප්තැම්බර් මාසයේ 70%ක් ඉක්ම වූ උද්ධමනය 2024 ජූනි මාසය වන විට 1.7% දක්වා අඩු කිරීමට මෙම ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ හැකියාව ඇති බවයි ඇය කියා සිටියේ. මිලියන 2කට ආසන්න පිරිසකට අස්වැස්ම මුදල් හුවමාරු වැඩසටහන, සිසුන් මිලියන 1.6ක් ආවරණය වන ජාතික පාසල් පෝෂණ වැඩසටහන සහ උරුමය ඉඩම් හිමිකම් යෝජනා ක්‍රමය වැනි සුබසාධන ක්‍රියාමාර්ග රැසක් දියත් කර ඇති බවයි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය කවුන්සිලයට දන්වා සිටියේ. සියලු ප්‍රජාවන්ට අයත් සිවිල් වැසියන්ට බලපාන අවශේෂ ගැටලු විසඳීමට අකණ්ඩව පියවර ගනිමින් සිටින බවද ඇය සඳහන් කළා. 1931 වසරේ සිට වැඩිහිටි ඡන්ද බලය සහිත ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සැලකී හැකි අතර සැප්තැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මෙම ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම යළි තහවුරු කරන බවයි අරුණතිලක මහත්මිය පෙන්වා දුන්නේ. ගෝලීය තීරණාත්මක තත්ත්වයන් නොසලකා හරිමින් තෝරාගත් සංවර්ධනය වෙමින් පවතින රටවල් කෙරෙහි අසමාන අවධානය යොමු කිරීම පිළිගත නොහැකි බවයි ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය කවුන්සිලයට දන්වා සිටියේ. දේශපාලනීකරණයෙන් හා දෙබිඩි පිළිවෙත්වලින් වළකින් ලෙසත් මානුෂ්‍යත්වය කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් මෙහිදී ඇය කවුන්සිලයෙන් ඉල්ලා සිටියා.